ඕනෑම එක්සෑම් එකක් පාස් වෙන්න පාඩම් කරන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රම පහක් ගැන මම ඔයාලට අරගෙන ආපු වීඩියෝ එකෙන් තමයි The Method of Loci කියන පාඩම් ක්‍රමය ගැන මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඒ වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් නංගිලා මල්ලියා මට කමෙන්ට් කරලා මගෙන් ඉල්ලලා තිබුණා ඒ ගැන වෙනම වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඒක නිසා මම හිතුවා අද වීඩියෝ එකෙන් ඔයාලට The Method of Loci එහෙමත් නැත්නම් Loci කියන පාඩම් කරන ක්‍රමය ගැන ඔයාලට අරගෙන එන්න. එහෙනම් වැඩි කතා නැතුවම අපි ගිහිල්ලා බලමු මොකක්ද මේ Method of Loci කියලා කියන්නේ කියලා. The Method of Loci කියන්නේ mnemonic strategy එකක්. ඔයාලා තාමත් mnemonic strategy එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මම ඔයාලට ඒ ගැන මීට කලින් videos කිහිපයකම කියලා තියෙනවා. ඉතින් ඔයාලා ඒ videos බලලා මේ mnemonic strategy එකක් කියන්නේ මොකක්ද කියලත් idea එකක් අරගන්න. මම මේ ගැන කලින් කියලා තියෙන නිසා අද video එකෙන් මම ඔයාලට mnemonic strategy එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන කියලා දෙන්න යන්නේ නැහැ. හැබැයි මේ method of loci කියන පාඩම් කරන ක්‍රමයට ගොඩාක් ලොකු ඉතිහාසයක් තියෙනවා. Philosophy ගැන තියෙන Stanford Encyclopedia එකේ ලියවිලා තියෙන්නේ ගොඩක් ඉස්සර කාලේ poet කෙනෙක් තමයි මුලින්ම මේ පාඩම් කරන ක්‍රමය ලෝකයට හඳුන්වලා දුන්නේ කියලා. ඉතින් පස්සේ කාලේ ටිකක් කල්යනකට විවිධ කතා පවත්වන අය ඒ කතාවලදී කියන්න ඕන දේවල් මතක තියාගන්න සහ ඒ කතාව කියන්න ඕන පිළිවෙල මතක තියාගන්න මේ method of loci කියන ක්‍රමය පාවිච්චි කරලා තියෙනවා. The method of loci කියන්නේ මතක ශක්තිය වැඩි කරන්න මනසට කරන ක්‍රියාකාරකමක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒකෙදි වෙන්නේ ඔයාලගේ කාමරයේ තනින් තනින් එක එක දේවල් අපි තියනවා මනසින්ම අවා ගන්න එක. ඒ කියන්නේ ඔයාලට පාඩම් කරන්න මොනවා හරි ලිස්ට් එකක් වගේ දේවල් තියෙනවනම් නම් ටිකක් තියෙනවනම් එහෙමත් නැත්නම් මොනවා හරි තැන් ටිකක් තියෙනවනම් අන්න ඒ දේවල් ඔයාලගේ කාමරේ පුටුව උඩ මේසෙ උඩ අල්මාරිය ළඟ අන්න ඒ වගේ කාමරේ එක එක බඩු තියෙන තැන් වලින් තියලා මතක තියා ගන්නවා. අපි මනසෙන් ඒ දේවල් හිතෙන් මවා ගන්න ඕනේ ඒ දේවල් එතන තියෙනවා කියලා. එතකොට අපිට ඒ දේවල් ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකට loci කියලා නම දාලා තියෙන්නේ ඒක නිසා. මොකද loci කියන්නේ locus එහෙමත් නැත්නම් location කියන එකේ බහුවචනේ. ඉතින් මේ එක එක තැන්වල අපි පාඩම් කරන්න ඕන දේවල් තියලා මතක තියාගන්න නිසා තමයි මේ ක්‍රමයට the method of loci කියලා නම දාලා තියෙන්නේ. මතක තියාගන්න ඕන දේවල් කාමරේ තනින් තනින් තියලා ඊට පස්සේ ඒ දේවල් ආපහු මතක් කරගන්න ඕන නම් ඔයාලා කාමරේ දොරේ ඇතුල් වෙන තැන ඉඳලා පිළිවෙලකට කාමරේ වටේට කාමරේ තියෙන එක එක බඩු පහු කරගෙන යන ගමන් ඒ ඔයාලා ඒ තැන්වලින් තියපු දේවල් මතක් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවනේ ඔයාලගේ කාමරේ බඩු තියෙන්නේ මොන විදියටද කියලා. ඔයාලට කාමරේ නිකම්ම හිතින් මවා ගන්න උනත් පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලට ඒ එක එක තැන්වලින් ඔයාලට පාඩම් කරන්න ඕන දේවල් මනසින් තියාගෙන මවා ගත්තම ඒ දේවලුත් ඔයාලට ලේසියෙන්ම මතක් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් විද්‍යාඥයන් විසිනුත් මේ method of loci කියන්නේ පාඩම් කරන්න ගොඩක් හොඳ ක්‍රමයක් කියලා හඳුන්වලා දීලා තියෙනවා. එක එක වයස් කාණ්ඩවල පාඩම් කරන අය ඉගෙන ගන්න අයගෙන් කරපු සමීක්ෂණ වලින් ඒ බව තහවුරු වෙලා තියෙනවා. ඔයාලගේ ගෙදර කාමරය විතරක් නෙමෙයි ඔයාලට හුරු පුරුදු ඕනම තැනක් මේකෙදි ඔයාලට යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට එක එක පාඩම්වලදී පාඩම් කරන්න තියෙන දේවල් එක එක තැන්වල එක එක ස්ථානවලදී ඔයාලා මවා ගත්තම ඔයාලට ඒ දේවල් මතක තියාගන්න ලේසි වෙනවා. උදාහරණයක් විදියට ඔයාලට අමිල, සමන්, චලනි, ඉසුරි කියන නම් හතර පිළිවෙලට මතක තියාගන්න ඕනි කියලා හිතමුකෝ. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ ගෙදර ඉස්සරහ දොරෙන් ඇතුල් වෙලා පිටිපස්සේ දොරෙන් එළියට යනකම් තැන් තැන්වල ඒ කට්ටියව මවා ගන්න එක. ඉතින් උදාහරණයක් විදියට ඔයාලා ඉස්සරහ දොරෙන් ඇතුළු වෙනකොටම අමිල කේක් එකකින් ඔයාලගේ මූණට ගහනවා. සාලි ඉවර වෙන තැන ඉඳලා සමන් එක වීඩියෝ කරනවා. කෑම කාමරයට යනකොට චලනී කේක් ගෙඩි දෙකක් අතේ තියාගෙන කේක් නාස්ති කරනවා කියලා පිරිමි ළමයින්ට බලනවා. කුස්සියට යනකොට කුස්සියේ දුම් ගොඩක් මැද ඉඳන් ඉසුරි කේක් හදනවා. මේ විදියට ඔයාලා මවාගත්තම අර නම් හතර මතක් කරන්න ඕන නම් ඔයාලට ඔයාලා ගෙදර ඉස්සරහ දොරේ ඉඳන් පිටිපස්ස දොර ළඟට යන තැන වෙනකම්ම අර සිද්ධිය මතක් කරගත්තම ඒ නමුත් ඔයාලට නිකම්ම මතක හිටිනවා. ඉතින් මේකෙදි ඔයාලා ක්‍රියේටිව් වෙන තරමට තමයි ඔයාලට ඒ දේවල් මතක තියාගන්න ලේසි වෙන්නේ. ඔයාලා නිකම්ම සාලේ අමිල ඉන්නවා ඊට පස්සේ සමන් ඉන්නවා ඊට පස්සේ චලනි ඉන්නවා කුස්සියේ ඉසුරි ඉන්නවා කියලා හිතාගත්තොත් ඒත් ඔයාලට ඒක මතක් කරගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් අර මම උදාහරණෙදි කියපු විදියට ක්‍රියේටිව් වෙලා ඔයාලා ඒ දේවල් මතක් කරගත්තොත් මවාගත්තොත් ඒ දේවල් ලේසියෙන්ම මතක් කරගන්න පුළුවන් වෙනවා.
මේ method of loci කියන ක්‍රමය ඔයාලටත් පුළුවන් try කරලා බලන්න. ඉතින් ඔයාලත් ඔයාලගේ කාමරේ එහෙම නැත්නම් ගෙදර ඔයාලගේ ඉස්කෝලේ ඔයාලට හුරු පුරුදු තැනක එක එක බඩු තියෙන පිළිවෙලට ඔයාලට පාඩම් කරන්න ඕන දේවල් තියලා ඒ දේවල් හිතින් මවාගත්තම ඔයාලටත් ලේසියෙන් මේ දේවල් මතක් කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලා මේක try කරලා බලලා ඔයාලගේ අත්දැකීම මොන වගේ එකක් වුණාද කියලා පහලින් comment එකක් දාන්න. එතකොට අපේ අනිත් නංගිලා මල්ලිලටත් ඒ ගැන හොඳ අවබෝධයක් අරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා තාමත් අපේ channel එකට අලුත් නම් දැම්මම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් මේකද like කරලා ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.